සුබ දවසක් මිත්‍රවරුනි කොහොමද දේවාලට අවුලක් නැහැ කියලා හිතනවා මං හැමෝම හොඳින් ඇති කියලා හිතනවා ඔය කට්ටියට මතකද දන්නේ මම පහුගිය වීඩියෝ එකෙන් මෙන්න මේ චිත්‍රය අඳින විදිය ස්පීඩ් කරපු ටයිම් ලැප්ස් වීඩියෝ එකකින් දාලා තිබුණා අද මම අරගෙන එන්නේ ඔය කට්ටියන්ට මෙන්න මේ ස්පීඩ් කරපු වීඩියෝ එකම චූටි ඩිස්ක්‍රිප්ෂනල් වීඩියෝ එකක් විදියට ඔය කට්ටියන්ට පුළුවන් මේක බලලා චූටි අයිඩියා එකක් ගන්න කොහොමද මේ මම චිත්‍ර අඳින්නේ කියන එක ගැන ඒ වගේම තමයි අද වීඩියෝ එක ගැන කියන්න ඕන මම මේ වීඩියෝ ඔක්කොම කරන්නේ ගෙදර ඉඳන් ඒ නිසා පාරේ සද්ද බල්ල පුරන සද්ද එහෙම එන්න පුළුවන් ඒවා වැඩිය ගණන් ගන්න එපා ඉස්සරලාම කියන්න ඕන මම පාවිච්චි කරන කඩදාසිය තමයි කෙන්ට් කඩදාසිය ඇසිඩ් පේපර් එකක් පොඩක් කහ පාටට හුරු පේපර් එකක් මේක තමයි මම අඳින්න හදන්නේ ඒ වගේම තමයි මේ පේපර් එක ගැන කිව්වොත් මේක සාමාන්‍යයෙන් මිල පොඩක් අඩුවට ගන්න පුළුවන් පේපර් එකක් අඳින්න තියෙන ඇසිඩ් තිබ්බ කියලා ලොකු හානියක් නැති පේපර් එකක් තමයි මේ කෙන්ට් කඩදාසිය කියලා කියන්නේ හොයා ගන්නත් ලේසි මම චිත්‍ර අඳින්න ගොඩක් වෙලාවට මෙන්න මේ කැම්ලින් පැන්සල් නැත්නම් මෙන්න මේ වීනස් පැන්සල් වලින් ඒ වගේම තමයි දැන් මගසක් කරන්න ඕන හැමදාම මම මතක් කරනවා මේක ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනට ගිහලා subscribe කරන්න එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all දාලා තියාගන්න එතකොට අපේ channel එකට video එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන් ඒ ටික තමයි මතක් කරගෙන යන්න තියෙන්නේ අපි එහෙනම් දැන් video එකට ගිහිල්ලා බලමු කොහොමද මම මේ චිත්‍රය අඳින්නේ කියන එක මුලින්ම කියන්න ඕන මම දැනටමත් මේ කඩදාසියේ ස්කෙච් එක කරන් තියෙන්නේ මම ස්කෙච් එක කරන වීඩියෝ එකක් පස්සේ දාන්නම් මුලින්ම මම මේ කඩදාසිය ටෝන් කරගන්නවා ඒකට හේතුව තමයි ටෝන් පේපර් එකක් පාවිච්චි කරද්දී තියෙන ඒ ෆීලින් එක ගන්න තමයි මම මේක ටෝන් කරන්නේ ඒ වගේම තමයි මේක වාසියක් තියෙනවා ඉස්සරහට මේ වීඩියෝ එක බලාගෙන යද්දී ඔය කට්ටියන්ට ඒ වාසිය මොකක්ද කියන එක තේරෙයි මම ටෝන් කරගත්තට පස්සේ ඒ කියන්නේ මම H වර්ගයේ පැන්සලකින් තමයි ටෝන් කරගන්නේ ඊට පස්සේ ඒ ගාපු මිනි රන් ටික ඔක්කොම මම මේ ලොකු පින්සලකින් ස්ප්‍රෙඩ් කරගන්න එක තමයි කරන්නේ මොකද මේක කෙන්ට් පේපර් එකක් පොඩ්ඩක් ග්‍රේන් එක වැඩි පේපර් එකක් ඒ නිසා මේ පේපර් එකේ ඇතුලේ මේ මිනි රන් ටික යන්න ඕන හරි මේ දැන් කරන්නේ මම මගේ ළඟ තියෙන ඩාර්ක්ම පැන්සලට වඩා පොඩ්ඩක් අඩු පැන්සලක් පාවිච්චි කරලා ඩාර්ක්ම වැලියු ටික මම ඔක්කොම මගේ මේ චිත්‍රය ඇතුලේ සඳහන් කරන එක තමයි මේ මං මෙතෙන්දි කරන්නේ කොණ්ඩය එතකොට ඒ වගේ ඩාර්ක් තැන් මේක ඇතුලේ තියෙන හැම ඩාර්ක් ටෝන් එකක්ම මම මෙන්න මේ විදියට මගේ ළඟ තියෙන ඩාර්ක්ම පැන්සලටත් වඩා අඩුවෙන් ඩාර්ක් පැන්සල පාවිච්චි කරනවා ඒ වැඩේ කරගන්න. ඒ වගේම තමයි මම මෙන්න මෙතෙන්දි මේ ඩාර්ක් කරගනිපු තැන් ටික ඔක්කොම පොඩි සින්තටික් පින්සලක් අරගෙන ඔක්කොම ස්මජ් කරගන්නවා නැත්නම් බ්ලෙන්ඩ් කරගන්නවා. හේතුව තමයි මම කිව්වා වගේ ග්‍රේන් එක වැඩි කඩදාසියක් තමයි මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ. ඒ ග්‍රේන් එක වැඩි කඩදාසියේ ඒ තියෙන සිදුරු වලට මේක යන්න ඕන. ඒ වගේම තමයි මම මෙතෙන්දි ටිෂු පේපර් එකක් පාවිච්චි කරනවා වැඩිපුර ගෑවෙන මගේ මිනි රන් ටික අයින් කරගන්න වගේම තවත් ඒ මිනිරන් ඒ තැන ස්ප්‍රෙඩ් කරගන්න ඕන ඒ කියන්නේ ගා ගන්න ඕන ඒ නිසා මම ටිෂු පේපර් එකක් පාවිච්චි කරනවා ඊට පස්සේ මගේ ටෙක්නික් එකේ හැටියට මම කරන්න ගොඩක් වෙලාවට ඩාර්ක් ටෝන්ස් ටික ඉස්සරලා දානවා ඊට පස්සේ ලයිට් වැලියු ටික දානවා ලයිට් වැලියු ටික ඩාර්ක් වැලියු ටික දැම්මට පස්සේ මට ඒ අතරමැද රේන්ජ් එක ඇතුලේ හොඳට වැඩ කරන්න පුළුවන් එතකොට මට ඩාර්ක් වැඩි ඩාර්ක්නස් එක වැඩි මාන්තයක් තියෙනවා ඒ වගේම තමයි ඩාර්ක්නස් එක අඩු මාන්තයක් තියෙනවා ඒ නිසා මට වැඩ කරන්න තියෙන්නේ ඒ දෙක අතර මැද ඒ නිසා මට ගොඩක් වෙලාවට ගැටලු මතු වෙන්නේ නැහැ මගේ පැන්සල් වල ඩාර්ක්නස් එක මදි නේද කියන එක ඒ වගේම තමයි කොලේ සුදු පාට
මදි නේද කියන එක මට එච්චරම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ මොකද මම එක රේන්ජ් එකක් ඇතුලේ වැඩ කරන්න පුරුදු වෙලා තියෙන නිසා ඒ වගේම තමයි මම මේ කොණ්ඩේ අඳින අවස්ථාව ගැන කතා කරොත් ඔය කට්ටියත් එක්ක මම කොණ්ඩේ අඳින්න මගේ ෆ්‍රී පෙන්සිල් ස්ට්‍රෝක්ස් පාවිච්චි කරනවා ඒ කියන්නේ නිදහසේම පැන්සලේ පැන්සල් පහරවල් භාවිතා කරන එක තමයි මම ගොඩක් වෙලාවට කරන්නේ එතකොට රියලිස්ටික් ලුක් එකකට වඩා මට මගේ චිත්‍රයට ආටිස්ටික් ලුක් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම මෙතෙන්දි මගේ මේ නීටබල් ඉරේස් එක මම මෙතෙන්දි පාවිච්චි කරනවා හේතුව තමයි මගේ අර ලයිට් වැලියුස් ටික පෙන්න ගන්න. මම ගිහුවා ඉස්සරලාම ඩාර්ක් වැලියුස් දානවා ඊට පස්සේ මම ලයිට් වැලියුස් ටික දානවා ලයිට් වැලියුස් ටික දාලා ඒ අතරමැද තමයි වැඩ කරන්නේ. ඒ වගේම තමයි අපිට මේ චිත්‍රයක් අඳිද්දී අපි හැම වෙලේම අඳින්නේ චිත්‍රය ඇතුලේ ඔබ්ජෙක්ට්ස්. ඒ කියන්නේ මානව රූපයක් වෙන්න පුළුවන් නැත්නම් ස්ටිල් ඔබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන් හියුමන් ෆිගර් එකක් වෙන්න පුළුවන් ආලේඛයක් නැත්නම් පෝට්‍රේට් එකක් වෙන්න පුළුවන් මේ මොකක් ගත්තත් මේවා ඔබ්ජෙක්ට්ස්. ඉතින් මේ ඔබ්ජෙක්ට් අඳිද්දී ඔය කට්ටියට මම ඉස්සරලාම කිව්වා වගේ ඒ විවිධාකාරයේ ඔබ්ජෙක්ට් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ලිවිං ඔබ්ජෙක්ට්ස්. එතකොට ඒ කියන්නේ පණ තියෙන ඔබ්ජෙක්ට් සහ පණ නැති ඔබ්ජෙක්ට්ස්. එතකොට මේ ඔබ්ජෙක්ට් වල මතුපිට ස්වභාවයන් අපි අඳින්න ඕන. දැඩි බව තියෙන දෙයක් නම් ඒ දැඩි බව පේන විදියටත් සුමුදු මතුපිටක් තියෙන දෙයක් නම් ඒ සුමුදු මතුපිට පේන විදියටත් අපි අඳින්න ඕන. ඒකට ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ මතුපිට ස්වභාවය. නැත්නම් ඒ මතුපිටේ තියෙන ටෙක්ස්චර් එක අඳින්න පුරුදු කරන එක තමයි අපි කරන්නේ. ඉතින් ටෙක්ස්චර් එකක් අඳිද්දී අපි දැනගන්න ඕන ඒ මතුපිට ස්වභාවය කොහොමද අපි මාධ්‍ය හසුරුවලා පෙන්වන්නේ කියන එක. ඒ වගේම තමයි ඒක පෙන්වන්න නම් එළිය අඳුර ගලන විදිය දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ යම්කිසි පැත්තකින් ආලෝකයක් වැටෙනවා නම් අනිත් පැත්ත ඩාර්ක් වෙනවා. ඒත් එක්කම රිෆ්ලෙක්ෂන් ලයිට් ඒ වගේ ගොඩක් ලයිට්ස් වර්ග හැදෙනවා. ඔන්න ඔය කාරණා ටිකත් දැනගෙන ඉන්න ඕන. දැන් මම මේ පොඩි දරුවගේ මූණ අඳිද්දිත් මම කරන්නේ මේ මෙතෙන්දී හැම වෙලෙම කියනවා වගේ මම මෙතෙන්දී කරන්නේ මේ මිඩ් ටෝන් එකක් හැම වෙලෙම ඩාර්ක් වැලියු අතර හදාගෙන යන එක. මොකද මම මිඩ් ටෝන් එකේ කොටසක් දැනටමත් පේපර් එක අර කලින්ම ටෝන් කරද්දි දාලා තියෙන්නේ. මම මුළු පේපර් එකම ටෝන් කරන්නේ ඊට පස්සේ මට පුළුවන් හයිලයිට්ස් වගේ දේවල් මකලා මතු කරගන්න. හරියට නිකන් ග්‍රේ ටෝන් පේපර් එකකදී අපි ග්‍රේ ටෝන් පේපර් එකේ ග්‍රේ ගතිය යන්න සුදු පාට සොෆ්ට් පැස්ටල් එකකින් හරි වයිට් චාකෝල් එකකින් හරි එතන අඳිනව වගේ වැඩක් තමයි මම මෙතෙන්දි මේ කරන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ඒ නීටබල් ඉරේස් එක පාවිච්චි කරලා මකා ගන්නවා ඊටත් වඩා අදට මකන්න ඕන වුණාම ඒ කියන්නේ ගොඩක් සුදු වෙන්න මකන්න ඕන වුණාම මම ප්ලාස්ටික් ඉරේස් එකක් පාවිච්චි කරනවා නැත්නම් සාමාන්‍ය මකනයක් භාවිතා කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් එතන හොඳට කඩදාසියේ පාටම එන්න මකා ගන්න. මොකද මම නීටබල් ඉරේස් එක ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. බැලුව නැත්නම් ටග් ගාලා ගිහිල්ලා මෙන්න මේ කාඩ් එකට ගිහිල්ලා බලන්න. එතනින් ඔයාලට පුළුවන් දැනගන්න නීටබල් ඉරේස් එක කියන්නේ මොකද්ද, පාවිච්චි කරන්නේ කොහොමද. රිවිව් කරපු වීඩියෝ එකක් තියෙනවා, ඔකට යන්න පුළුවන් එතෙන්ට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. හරි, ඊට පස්සේ මගේ ටෙක්නික් එකේ මම ගොඩක් වෙලාවට ඩාර්ක් සයිඩ් එකේ ඉඳන් ලයිට් සයිඩ් එකට අඳින්න පෙළඹෙන ප්‍රවණතාව වැඩි. මොකද මම ගොඩක් වෙලාවට ඔයිල් පේන්ට්ස් යූස් කරන නිසා මං ඒ ටෙක්නික් වලට චුට්ටක් හුරු වෙලා ඉන්නේ. ඒ නිසා මම ඩාර්ක් පැත්තේ ඉඳන් ලයිට් පැත්තට අඳින්න හුරු වෙලා තියෙනවා වැඩි. ඒක ඔය කට්ටිය කොහොම බලනවද මන් දන්නේ. ඒ වුණාට මම අඳින විදිය තමයි ඒක. එතකොට මට කෙස් ගස් වගේ දේවල් අඳිනකොට දෙයක් කියන්න ඕන. ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබිච්ච ප්‍රශ්නයක් තමයි, අයියේ කොහොමද කෙස් ගස් අඳින්නේ, කොණ්ඩේ අඳින්නේ කොහොමද, එතකොට ඇහි බැම අඳින්නේ කොහොමද, ඒත් එක්කම රවුලක් අඳින්නේ කොහොමද, ඒ වගේ දේවල්. ඉතින් මට කියන්න තියෙන කාරණාව තමයි ඔය කට්ටිය චිත්‍රයක් අඳිනකොට කවදාවත් මේක කොණ්ඩේ මේක
ලුව රැවුල එහෙම වෙන වෙනම හිතන්න යන්න එපා. ඒක එක ඔබ්ජෙක්ට් එකක් නිසා ඒක එක ඔබ්ජෙක්ට් එකක් විදියට සම්පූර්ණ සමස්ත එක ඔබ්ජෙක්ට් එකක් විදියට හිතලා ඒ චිත්‍රය අඳින්න පටන් ගන්න. ඊට පස්සේ ඔය කට්ටයන්ට තේරෙයි මොන මොන තැන් වලින්ද නෙරීම් ඒ වගේම තමයි බැසීම් තියෙන්නේ කියලා. ඒ තැන් අර ලයිට් සෝස් එක වැඩලා තියෙන විදියත් එක්ක ගලපලා චිත්‍රේ අඳින්න තමයි තියෙන්නේ. ඒ වගේම තමයි highlights ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න චිත්‍රයක් අඳිනකොට highlights sharp වැඩි කියන්නේ ඒක ගොඩක් දිලිසෙන පෘෂ්ඨයක්. highlights වල sharpness එක අඩු වෙනවයි කියන්නේ ඒක ගොඩක්ම matte finish එකක් තියෙන surface එකක් වෙන්න ඕන. එතකොට දැන් මම වෙන අයගේ දැකපු අඩුපාඩු තියෙනවා චිත්‍රවල. දැන් මගේ චිත්‍රවලත් අඩුපාඩු තව සමහරු දකිනවා. ඒක වෙනම කතාවක්. හරි. මම කියන්නේ මම ඉන්න මට්ටමත් එක්ක අනිත් අයගේ දේවල්. එතකොට ගොඩ දෙනෙක් අහන ප්‍රශ්න වලට තමයි මම මේ අද මේ උත්තර ගේන්නේ. ඒ නිසා වැඩි කට්ටි කලබල වෙන්න එපා. කොණ්ඩේ අඳින විදිය, එතකොට ඇහැ අඳින විදිය ඔය වෙන වෙන වශයෙන් අඳින විදි මගෙන් අහනවා. ඒවා ඇත්තටම ඒවා අධ්‍යයනය කරන්න ඕන. ඔයා ඇහැ අඳින විදියවත් කොණ්ඩේ අඳින විදියවත් කට අඳින විදියක් නෙමෙයි. ඔබ්ජෙක්ට් එක දකින්නේ කොහොමද, ඔබ්ජෙක්ට් එක අඳින්නේ කොහොමද, ඒ වගේම තමයි ඔබ්ජෙක්ට් එකක් අඳිද්දී ඒකේ ලයිට් එක, එතකොට ෂැඩෝ එක කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියන එක තමයි මට පේන විදියට හැමෝම ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි පරාවර්තනය වෙන පෘෂ්ඨ, වර්තනය වෙන පෘෂ්ඨ වගේ දේවල් අපි හැම වෙලේම අධ්‍යයනය කරන්න ඕන. ඒකේ ආලෝකය වර්තනය වෙන්නේ කොහොමද, ආලෝකය පරාවර්තනය වෙන්නේ කොහොමද, ඔන්න ඔය වගේ කාරණා ගැන. ඉතින් මම මේ චිත්‍රය අඳිද්දී ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ අවස්ථාවලදී මම මේකේ මේ උත්සාහ කරන්නේ ඩෙප්ත් එක අඳින්න. ඒ කියන්නේ අපිට චිත්‍රයක් අඳිද්දී ගැඹුරක් පෙන්වන්න පුළුවන්. ඒ ගැඹුර පෙන්වන එක අත්‍යවශ්‍යයි. මොකද අර චිත්‍රයකට අර ජීවමාන ගතිය දෙන්න පාවිච්චි කරන්නේ ගැඹුර. ඒ වගේම තමයි කියන්න ඕන මම ගොඩක් වෙලාවට ආටිස්ටික් පෝට්‍රේට්ස් වලට තමයි ගොඩක් කැමති. මට ක්ලයන්ට් ලගින් එන වැඩ පවා ගොඩක් වෙලාවට එන ඒවා මම කරන්නේ ආටිස්ටික් ෆීල් එකක් තියෙන ෆොටෝ රියලිස්ටික් වගේ දේවල් නෙමෙයි. සාමාන්‍යයෙන් ෆොටෝ රියලිසම් වගේ දේවල් වලදී නම් අපි කරන්නේ ගොඩක් වෙලාවට ෆොටෝ එකේ තියෙන ඒ කලර් පැචස්, කලර් ටෝන්ස් ඒ වගේ දේවල් හැම දෙයක්ම, කලර් වැලියුස් වගේ දේවල් හැම දෙයක්ම අනිත් පැත්තට කොපි කරන එක. හැබැයි මම්මගේ චිත්‍රවලදී කවදාවත් මේ හැම දෙයක්ම මම කොපි කරන්න යන්නේ නැහැ. මම කරන්නේ ඒ පින්තූරය අඳිනවටත් වඩා ඒ කෙනා වඳින එක. ඒ කෙනා වඳිද්දී එයාගේ තා මතු කරන්න දේවල් තියෙනවා නම් මතු කරලා, මට හලන්න වගේ දේවල් තියෙනවා නම් මම නොපැකිලිව ඒවා හලනවා. මොකද ඒක මගේ ටච් එක නිසා, මම කරන නිර්මාණයක් නිසා. හැබැයි එයාගේ ප්‍රතිරූපයට හානියක් වෙනවා නම් එතන මගේ වැරද්දක් තියෙනවා. අන්න ඒ නිසා, ඒ වගේම අන්න ඒ නිසා මගේ මම චිත්‍රයක් ගත්තට පස්සේ මම ෆොටෝ එක එහෙම් පිටින් කොපි කරන්න බලන්නේ නැහැ. ඒකට මගේ දේවල් ඇඩ් කරලා එහෙම තමයි මං චිත්‍රයක් අඳින්නේ. ඒ නිසා මම උපරිම නිදහසක් ඉඳිනවා චිත්‍රයක් අඳිද්දී. මගේ ඒ වැඩවලට ක්ලයන්ට් කෙනෙක් කැමති නැත්නම්, එයාට ෆොටෝ රියලිස්ටික් වගේ දේවල් ඕන නම් ෆොටෝ රියලිස්ටික් කරන්න අපේ සහෝදර ශිල්පීන් ඉන්නවා. ඒ කට්ටියංග ගාවට ගිහිල්ලා ෆොටෝ රියලිස්ටික් වගේ චිත්‍රයක් කරගන්න පුළුවන්. හැබැයි ආටිස්ටික් චිත්‍ර කරන අපි වගේ ශිල්පීනුත් ඉන්නවා. ඒ කට්ටියංග ගාවට ඇවිල්ලා ආටිස්ටික් චිත්‍රයක් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ශිල්පීන්වත් ක්ලයන්ට්ස්ලවත් කවදාකවත් වද වෙන්න ඕනේ නැහැ. මොකද ක්ලයන්ට් කැමති ශිල්පියව ඕන ඒ කට්ටිය තෝරගන්න. ක්ලයන්ට් තියෙන ටේස්ට් එක අනුව තමයි ශිල්පියව තෝරගන්නේ. ඒ නිසා මම නම් හිතන්නේ එතන මොකක්වත් විවාදයක් ඇති කියලා. මොකද ක්ලයන්ට් තමයි කැමති. දැන් මම ෆොටෝ රියලිස්ටික් අඳින්න කැමති වුණාට, අඳින්න ඇඳේ නැති වුණාට මමත් ආසයි ෆොටෝ රියලිස්ටික් වලට. මොකද ඒකේ වෙනම මාතල් එකක්නේ තියෙන්නේ.
ඉතින් ක්ලයින්ට් ලත් ඒ නිසා කැමති. ඒ නිසා ඒ වගේ දේවල් වලට ක්ලයින්ට් ලත් කැමති. දැන් මම අඳින්නේ මම ගොඩක් වෙලාවට අඳින්න බලන්නේ ආටිස්ටික් ෆීල් එකක් තියෙන ආටිස්ටික් ඩ්‍රෝවින් එකක් නැත්නම් පේන්ටින් එකක් තමයි කරන්න බලන්නේ. හරි. මම මේ හොඳ පොයින්ට් එකකට දැන් එන්නේ මෙන් මේ මේ චිත්‍රය අඳින වෙලාවෙදී ඔකට බලන්න පුළුවන් මම මේ ලේඩිගේ අඳින්නේ දත් ටික මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට දත් ටික එහෙම් පිටින් සුදු පාටට තියෙනවා දත් ටික එහෙම් පිටින් සුදු පාටට ඒ කියන්නේ කඩදාසිය පාට තියන්න එපා මොකද දත් ටික තියෙන්නේ අස්වල ආඩමක හැඩයට කටේ අස්වල ආඩමක හැඩයට ඒ කියන්නේ අස්වල ආඩම ගාණ්ඩම ගිහිල්ලා නැහැ උනාට ඒ වගේ පොඩි හැඩයක් U shape එකක් තියෙන්නේ ඒ නිසා ඒකත් අර එළිය අඳුර වැටෙන විදිහත් එක්ක වෙනස් වෙනවා. එතකොට අපි රෙද්දක් වගේ දෙයක් අඳිනකොට ඒකේ ටෙක්ස්චර් එක එන විදිහට අපිට පැන්සල හසුරවන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ ටෙක්ස්චර් එකක් තියෙන නිසා පොඩ්ඩක් අර රෆ් තැන් වල රෆ් විදිහට පැන්සල හසුරවලා වැඩි අපි ස්මජ් කරන්න හරි නැත්නම් බ්ලෙන්ඩ් කරන්න හරි යන්නේ නැතුව ඒ තැන් ඒ විදිහට කරා නම් හරි. දැන් ගොඩ දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි අයියේ කොහමද මේ ඇස් අඳින්නේ? ඇස් මෙහෙමයි අපිට ලැබෙන ගොඩක් වෙලාවට ෆොටෝස් වල එහෙම තියෙන ඇස් එහෙම් පිටින් මං අඳින්න යන්නේ නැහැ. මොකද මං මිනිස්සෙක් ෆොටෝ එකක් දුන්නාට පස්සේ ඒකේ ෆොටෝ එකේ පිටපතම දෙන එක මට මගේ හැටියට මං සාධාරණයි විදියට දකින්නේ නැහැ. ඒ නිසා මං කරන්නේ මං එක්කෝ ඒ ඇහැ ගැළපෙන විදියට හදනවා. ඒ එන ෆොටෝ එකේ හැටියට තමයි සමහර දැන් දුරින් තියෙන ෆොටෝ එක අපි ඇහක් ෆුල් ඩීටේල්ස් ඇතුව අඳින්න ගියොත් එතන පර්යාවලෝකනයේ සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ තැනට හරියන්න ඇනේ ගහලා චිත්‍රය ඇඳලා දෙන එක තමයි මම ගොඩක් වෙලාවට කරන්නේ. මෙන්න මේ විදියට ඇහැ අඳිනවා. එතකොට ඇහක් අඳිනකොට වුණත් අපිට බලන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද ඇහි බබා අර කළු බෝලේ ඔය කළු බෝලේ ගොඩක් වෙලාවට ඒක ඇවිල්ලා මේ ඇහැ කියන්නේ ජෙල් එකක් තමයි ඇහැ ඇතුලේ තියෙන කාචේම ජෙල් එකක්. එතකොට ඒක අභ්‍යන්තර පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වලට ලක් වෙනවා මේ ඒ ඇහැට වැටෙන ආලෝකේ. එතකොට ඒ ඇහැට වැටෙන ආලෝකේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනකොට අන්න ඒකත් හිතලා ඕන අපි මේ චිත්‍ර අඳින්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. දැන් ඒකයි මම අර හැම වෙලෙම කියන්නේ දැන් ෆොටෝ එකේම තියෙන දේ අඳිනවට වඩා අපි අරවත් එක්ක පොඩ්ඩක් ලයිට් එක වැටෙන පැත්ත එතකොට ඩාක් එක වැටෙන පැත්ත ඒත් එක්කම අර අභ්‍යන්තර පරාවර්තන එතකොට වර්තන වගේ දේවල් සිද්ධ වෙන විදිය බලලා අපිට අඳින්න පුළුවන් නම් චිත්‍ර මං හිතනවා සාමාන්‍යයෙන් ෆොටෝ එකක් අඳින්න ට්‍රයි කරනවට වඩා දැන් ෆොටෝ එකම මේ ෆොටෝ රියලිස්ටික් විදියට අර හිතා ගන්න බැරි ගන්නට ඇඳ ගන්න පුළුවන් නම් හොඳයි. දැන් අඳින්න ට්‍රයි කරනවට වඩා අපි ඉස්සරලා මං හිතන්නේ අපි ස්ටෙප් බයි ස්ටෙප් යනකොට අපි ඉස්සරලා බලන්න ඕන මේ මිනිස්සුන්ගේ නැත්නම් මේ අපිට ලැබෙන ඔබ්ජෙක්ට් වල ෆෝම්ස් අඳින්න. අන්න හොඳ මාතෘකාවක් පැන්නේ ෆෝම්ස් ගැන ටිකක් වැඩිපුර කතා කරලා වීඩියෝ එකක් මගේ එනවා. ඉස්සරහට 12 වසර 13 වසර උසස් පෙළ ලියන නංගිල මල්ලිලාට වෙන් වෙච්ච පාඩමක් එන්නේ. ඒක අපේ සහෝදර ශිල්පීන්ට බලන්න පුළුවන් නම් එතෙන්දි මං කියලා දීලා තියෙනවා කොහොමද ෆෝම්ස් වැඩ කරන්නේ කියලා. දැනට හිතාගන්න මේ ෆෝම් එකක් කියන්නේ අපි හැදිලා තියෙන විදිය ඔන්න ඔය ඒ කියන්නේ ෂේප් එකක් හැදිලා තියෙන විදිය ෂේප් තව ෂේප් වලින්නේ ෂේප් එකක් අතෝ සබ් ෂේප්ස් ගොඩක් තියෙනවා. එතකොට ඕගනික් ෂේප්ස් තියෙනවා නන් ඕගනික් ෂේප්ස් තියෙනවා ජියෝමෙට්‍රිකල් ඒ කියන්නේ ජියෝමෙට්‍රිකල් ෂේප්ස් ඒ වගේ දේවල් තියෙන නිසා ඒවත් එක කොහොමද මේක හැදිලා තියෙන්නේ කියන එක තමයි ඔය කට්ටියන්ට බලන්න තියෙන්නේ. ඒක ඉස්සරහට එන වීඩියෝ එකෙන් බලන්න ඒකත් මම අනිවාර්යෙන් ෂෙයා කරන්නම්. දැන් ඒ දේවලු තියාගෙන ඕන අපි චිත්‍රයක් අඳින්න අපි
මේ ෂේප්ස් ගැන එතකොට අවබෝධය නැතුව ෆෝම් එක ගැන අවබෝධය නැතුව ඇඳු අනිවාර්යෙන් ඒක කෘතිම ඇඳිල්ලක් වගේ වෙනවා. ඔය කට්ටිය දැකලා තියෙන සමහර චිත්‍ර ඉරි කෑලි ගහලා හරියට මෙහෙට කරලා ඇඳලා තියෙන්නේ ඒත් අපිට පේනවා මොන විදියටද ඒක තියෙන්නේ කියලා. එහෙනම් මිත්‍රවරුනි මම මෙච්චරලා කියපු මේ කතන්දර ටිකත් හිතේ තියාගෙන මම හිතනවා ඔය කට්ටිය හොඳට එන්ජොයි කරන්න ඇති මම මේ අද ඇඳපු චිත්‍රේ. සාමාන්‍යයෙන් අපි කියනවා චිත්‍රයක් ඇඳලා ඉවරුණාට තමයි ඒ චිත්‍රේ රස ගැන කතා කරන්න තියෙන්නේ. ඒක කරන වෙලාවට රසෙන්නේ නැහැ. ඒ නිසා තමයි චිත්‍ර කලාව ප්‍රාසංගික මට්ටමේ කලාවක් නොවෙන්නේ. ඒ කියන්නේ වැඩේ ඉවරුණාට පස්සේ තමයි රස විඳින්න තියෙන්නේ. අනිත් ඒවා වැඩේ කරන අතරතුරනේ රස විඳින්නේ. මං හිතනවා ඔය කට්ටිය මේක හොඳට රස විඳින්නේ නැති කියලා. ඒ වගේම තමයි අපි චිත්‍රයක් ඇඳලා පස්සේ ෆික්සේටිව් කරන්න ඕනේ චිත්‍රේ. එතකොට තමයි මේක අතේ ගෑවෙන්නේ නැති වෙන්නේ. මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මම මේ චිත්‍ර ෆික්සේටිව් කරපු විදිය. මේක ගැනත් මම වෙනම වීඩියෝ එකක් කරලා දෙනවා. ඔය කට්ටියන්ට ඒ වීඩියෝ එකත් බලලා මේ ෆික්සේටිව් ගැන දැනගන්න පුළුවන්. මෙන්න මෙතන දාලා තියෙන කාඩ් එකට ගියොත් නැත්නම් AL කලාකාරයා ෆික්සේටිව් කියලා සර්ච් කරොත් ඔය කට්ටියන්ට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔය කට්ටියන්ට දෙන ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා වගේ දේවල් කමෙන්ට් කරගෙන යන්න. ටූල්ස් ටිප් තියෙනවා. ඒක ඔයාලට මෙන්න මෙතනින් බලන්න පුළුවන්. ඒ ටූල්ස් ටිප්, ටූල්ස් ගැන කරන රිවිව්ස්, ඒ වගේ දේවල්. පරිස්සමෙන් හැමෝම ඉන්න මේ වසංගත කාලයක් තියෙන්නේ. මං එහෙනම් ගිහිල්ලෙන්නම්. මම ජනිත්. අයිබෝවන්. Thank you.